garu pratarna ekatumani behin misthi dewanta wenawa deergha kalayak vividha usahayan darala me panata idiripat kala ada sammatha karana labim pilibandawa namuth ada mama katha karanna balaporuthune pilibandawa nevey garu kathanayakatumani cricket pilibandawa iye vivadeedi ma sahabhagi une neha mokada mama videshgatha hitapu nisa mama dakka garu aandupaksha pradhana sangvidhayaka prasanna ranthunga visin karapu prakashayakut ඒ වගේම ඡන්දේ විමසීමේදී අපි නොසිතීම් පිළිබඳව කරපු ප්‍රකාශයත් ඒ නිසා ඒ පිළිබඳව අපේ පැත්තේ යම් කරුණු කීපයක් ඉදිරිපත් කළ යුතුයි කියලා මම කල්පනා කරා විශේෂයෙන්ම ගරු කතානායකතුමනි ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනතාවගේ හදවතත් එක්ක බැඳී තිබෙන ක්‍රීඩාවක් එහි ජයග්‍රහණයන් අපි ඔක්කොම එකට භුක්ති විඳිනවා එහි පරාජයන් අපි ඔක්කොටම එකට කම්පනයක් ඇති කරනවා නමුත් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ ඇති වී තිබෙන මේ අර්බුදයේ විශාලත පරාජයන් අපේ රටේ විශාල වියවුලක් නිර්මාණය කරමින් තිබෙනවා. ඒ නිසා දැන් දියත් වෙමින් තිබෙන්නේ ගරු කතානායකතුමනි රනිල් වික්‍රමසිංහ ක්‍රිකට් බෝඩ් එක ඒ වගේම සාගල් රත්නායක එකට ඉන්න පිලක්. ඒක හැමදාමත් පරාදිත පිල. ඒකට එරෙහිව ඉන්නවා මේ රටේ ජනතාවගේ පිල. ජයග්‍රහණයන් අපේක්ෂාවෙන් ඉන්න පිළ. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රසන්න රණතුංග ගරු අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් කර අපේ විජිතේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයෙන් පසුව මා දන්නවා ඒකට හේතුනේ මොකද්ද කියලා. විශේෂයෙන්ම විජිතේරත් අපේ සහෝදර මන්ත්‍රීතුමා පෙන්වා දීපු දේ තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය තුල දීර්ඝ කාලයක් පවතින අර්බුදය තමයි නැවත මේ නැවත නැවත පෙරලමින් එන්නේ කියලා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවුල් තුනක් අතරේ හැමදාමත් එක ගැවසෙනවා. විතක මේ පවුල් පවුල් ආරවුල් වෙනවා. විතක මේ පවුල් පවුල් එකඟතාවයකට එනවා. ඒක ඉතා පැහැදිලිව කිව්වා ධර්මදාස පවුලයි සුමතිපාල පවුල රණතුංග පවුලයි. දැන් නම් හිච්චි විජේදාස පවුල. ඕක තමයි ක්‍රිකට් පාලක මණ්ඩලේ. ඒක නෙවෙයිද? මේ පවුල් එකට එකට ඉන්න එක වෙලාවක ඉතාමත් හොඳ මහත්තුරු ක්‍රිකට් බෝඩ් එකෙන් පළවා හැරීම සඳහා මේ පවුල් එකට කටයුතු කරා. සමහර විට මේ පවුල් බෙදිලා හිටියා. සමහර විට එකම පවුලේ බෙදිලා හිටියා. ඒක අපිට කියන්න අයිතියක් නැද්ද? ඒක මේ පාර්ලිමේන්තුවේ ගරු අපේ සහෝදර විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වට පස්සේ ප්‍රසන්න රතනුංග ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කියනවා සම්මි සිල්වා අපිට සල්ලි දීලා තිනවලු. කවුද මේ කියන්නේ? සාමාන්‍ය රටේ කියමනක් තියෙනවා ගයක් කියන දේ විශ්වාස කරන්න කලින් කියපු කෙනා හොයලා බලන්න කියලා. කියපු කෙනා කවුද? ලියාපදිංචි කප්පංකාරය ප්‍රසන්න රණතුංග කියන්නේ. මහා අධිකරණයෙන් දඬුවම් ලැබපු කෙනෙක්. මා හතෙන මෑත නඩුවකදී කෝටි දෙකහමාරක දඩයක් නියම කරා කප්පම් මිල්ලීමේ වරදට. ලක්ෂ 20ක වන්දියක් නියම කරා කප්පම් මිල්ලීමේ වරදට. අවුරුදු 4කට ඇඟපැන්දා කප්පම් මිල්ලීමේ වරදට. කෝටි දෙකහමාරක දඩයක්. ලක්ෂ 20ක වන්දියක්. අවුරුදු 4කට ඇඟපැදලා. මෙතෙන්ට ඇවිල්ලා කියන ජනතා විමුක්ති පෙරමුණ ගිනුමට ආවල සම්මිගේ සල්ලි. සම්මි අපි දැකලත් නැහැ, දන්නෙත් නැහැ. රූපවාහිනියෙන් විතරයි මිනිහා මන් දැකලා තියෙන්නේ. ඒක විතරක් මතක තියාගන්න රණතුංගලාට. මේ සුද්ධවන්ත හැටියට කතා කරන්නේ. ඒ නිසා ප්‍රසන්න රණතුංග මේ පිළිවෙල පාර්ලිමේන්තුව පැහැදිලිම කිරීමක් කරන්න ඕන. සම්මිගේ සල්ලි අපිට ආවා. ප්‍රසන්නට අනුවා අපිට ඇවිල්ලා තියෙනව නම් ඒක කප්පමක් වෙන්න ඕන. ප්‍රසන්නලා පරීක්ෂණ තියලා ඊට අවශ්‍ය නීති හමුවට ගෙනියන්න පරීක්ෂණ තියන්න. කටමැත දොඩවන්නද පාර්ලිමේන්තුවට ඇවිල්ලා. පුළුවන් නම් ප්‍රසන්නට මම කියන එළිය කියන්න කියලා මේ ගිහිල්ලා. හැබැයි ප්‍රසන්නන් කතාව මම එළියත් කියනවා මෙතනත් කියනවා. කප්පම් ගැනීමේ වරදට අවුරුදු 4ක් ඇඟපැදුව බව කප්පම් ගැනීම වරදට අවුරුදු 2කමාරක දඩයක් නියම කර බව කප්පම් ගැනීම වරදට ලක්ෂ 20ක දඩයක් නියමක වන්දියක් නියමක කරමු මෙතනක් කියන එළියත් කියන ප්‍රසන්නට කතානායකතුමා මොනවද කරන්නේ මතකද කියන්නේ ඔව් කතානායකතුමා මොකද්ද කියන්නේ ඒවා කියනකොට සද්ද නැතු ඉන්නවා නිකන් හිතු හිති විදියට එක එක മന്ത്രിවරුන් තමන්ගේ කටරේන විදියට නම් කියන්න සූදාන වෙන්න එපා ප්‍රසන්නරන්ටුකට මම කියන්නේ මොකද මේ ක්‍රිකට් අර්බුදයේ ඉස්සරලම ආනා පුංචේ වල වැනි වැදගත් මහතුරු පළව හරින්න රණතුංගලා සුමතිපාල එකට වැඩ කරේ ඒක අපි දන්නවා ඉතිහාසෙ ඒ අපිට කියන්න එපා කියලාද කියන්නේ පාර්ලිමේන්තුවේ ඒ නිසා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂම ජයග්‍රහණ රැස්සක් ලැබුණාට පසුව විශාල මුදල් කන්දරාවක් එන්න පටන් ගත්තා. ඒ මුදල් කන්දරාව බෙදා ගන්න
Eka kala ke rana tunggal tunggu dene kitiya pala kamandali mata mata kuji dene rana tunggal tunggu dene kitiya eka kala ke pala kamandali te ewa beda kian berde mesa bawi e pilih mata pikila tibino enisa garu niyo jaka tana ke tunggu ni presana rana tunggu nama kian ni api te leker pucu wata nawe ko sana te kerana eko elia kian na hebe mama yata kian soala nawa mahadi kerana sana te wala tian lia pati nji kapang karu kila mata kati akan presana rana tunggu te ene ene widira kata met dodo ne pai kian mitene Dewani karena metan de pilih mandu, garu niyojja katanya itu muni, iya memang yojana wipaksana itu mau bising genawi, mahitene parlimen tu kara kesabar esi, kati itu pilihan kara kesabar esi membuat mahiti adanin business committee ke, ekitu memang yojana wipaksana itu mau bising genen nat, andu yang istirahat karena nat, yojana itu nama sakas kara, obat mau dana nama, nih de business committee esi, nih de yojana mau sakas kara. ඒ සකස් කරපු යෝජනා විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරා ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් ස්ථිර කරා ඉතින් ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් අනුමැති කරාට පසුව අපි උපකල්පනය කරන මොකද්ද එතන ඡන්දයක් පවතින්නේ නැහැ කියලා මොකද විපක්ෂ නායකතුමා යෝජනා කරනවා ආණ්ඩු පක්ෂෙන් ස්ථිර කරනවා ඊට පස්සේ අපි හිතුවා එතන ඡන්දයක් පවතින්නේ නැහැ එනිසා නොපවතන ඡන්දයක් පිළිබඳව අපි සභාවේ සිටින යුතු කියන තැන නැතුව අපි සභාවේ හිටියේ නැහැ. එනිසා දැන් මාධ්‍ය වාර්තා කරන විවිධය කියන උත්සාහ කරනවා මේ ඡන්ද විමසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු හිටියේ නැහැ කියලා. ගරු නියෝජක තනුවේ ඡන්දයක් තිබ්බේ නැහැ. අපි ඉඳ හිටින්. මොකද ඒක විපක්ෂය තාණ්ඩුවත් ඒකාබද්ධව ගෙනපු යෝජනාව. කවුරුවත් ඡන්දයක් ඉල්ලුවේ කියන බලාපොරොත්තුවක් අපි සතු තිබුණේ නැහැ. ඕනතරම් මේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් නැති අවස්ථාවල මන්ත්‍රීවරු සහභාගී වෙලා නැවසන් වෙන එක. ඒක එතන සිද්ධ වුණේ. එහෙම නැත්නම් මේ සම්මිත කඩේ යන්න, ක්‍රිකට් බෝඩ් එකට කඩේ යන්න, මේ ක්‍රිකට් බෝඩ් එකේ බහිරව යන්න. අද නෙමෙයි අපි කතා කරන්න පටන් ගත්තා. අපි හඳුන්නේ නැති මන්ත්‍රීතුමා මට මතකයි කෝප් සභාවේ සභාපතිවරයා හැටි කටයුතු කරනකොට මේ ක්‍රිකට් බෝඩ් එක කැඳෙව්වා. ලංකාවේ පළවෙනි වතාවට මම දන්න විදිහට නියෝජ්‍ය කතානායකතුමා කැඳෙව්වා. ඒක නියෝජ්‍ය කතානායකතුමා. දැන් නියෝජ්‍ය කතානායකතුමා හරිද මේ පාර්ලිමේන්තුවේ දෙවනිය ප්‍රධානියන් හැබැයි කෝප් සභාවට කැමති වෙයි වෙලාව ඒ වෙලාව තමයි එල්දරව් කර ඇමරිකන් එක්සත් ජනපදයේ ගිණුමක් ඇති කොට තිබෙන බවත් ඒ ගිණුම පුද්ගලික ගනුදෙනු කරන්න දෙන්න කර දීලා තිබෙන බවත් මේ ක්‍රිකට් ආධාර සඳහා පාටිය ඇතුළේ ඒ සල්ලි එකට බැර කරන්න උත්සාහ කර බවත් මේ සියල්ල එල්දරව් කර තිබෙනවා එද මේ ක්‍රිකට් සභාව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශාල මුදල් කන්දරක් ගලාගෙන ආවට පස්සේ एक वंचा दूसरा नास्ते पिलवंदो ऐतिहारम में पार्लिमेंट पिटता तभी किया थी ना ये वाके में निश्चित प्रश्न थी सम्मिसा धर्मदास के प्रश्न थी जयंता धर्मदास के प्रश्न थी एक दिन पिता विशाल ऐसा पहले कर लेते बिनो माइटन में इटा पैरा पार्लिमेंट वादे थी सम्मी पिलवंदो धर्मदास पिलवंदो क्रिकेट सभा क्रिकेट पालक मंडले पिलवंदो महाजन के मुदल नास्ते कर लेते बिना आकारे पिलवंदो ඒ ධනය තමගේ පුද්ගලික සුඛවිහරණය සඳහා පාවිච්චි කර පිළිබඳවත් පාලක මණ්ඩලයට විනයක් නැතිවීම පාලක මණ්ඩලයට ආයතනයක් මෙහෙම පිළිබඳ විධිමත් දැනුමක් නොමැතිවීම විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇති වී තිබෙන අර්බුදයක් අපි ඇති වෙනකන් කියලා තියෙනවා. මොකද අපි දැක්ක අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තමගේ ජාතික කණ්ඩායමක් නියෝජනය කරනවා යයි කියන හැඟීමකින් යුතුව කටයුතු කළ යුතු තිබුණා. හැබැයි බොහෝ අවස්ථාවල අපි දැක්ක අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමගේ ජාතික හැඟීමෙන් යුතුව කටයුතු කරනවා වෙනුවට රටට තමන් තරග වටින ශ්‍රී ලංකා කුඩිය යටතේ ඊට තිබෙන ගෞරවය එහි තින අභිමානී ආරක්ෂා කිරීම තමන්ගේ දෙවුර මත පැවරී තිබෙනවා කියන හැඟීමකින් නැතුව කටයුතු කරපු අවස්ථා අපි දැක්කා එනිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩකයන් අපකීර්තියට පත් වුණා ඒ ලංකාව අපේ ජාතික කුඩි අපේ අභිමානය අපකීර්තියට පත් වීම හැබැයි අපි තේරුම් ගන්නවා ඒ තරුණ දරුවෝ අවුරුදු මා හිතන විශාල ප්‍රමාණයක් අද අවුරුදු 30ට වඩා අඩු තරුණ දරුවන් මුදල් ලැබෙනවා ඕන් පිළිබඳ විශාල සමාජ ගෞරවයක් නිර්මාණය වෙනවා එතකොට මොකද වෙන්නේ ඒගොල්ලන්ට හොඳ හික්මීමක් වුණා හැබැයි හික්මීමක් දෙන්න ඕන කවුද ක්‍රිකට් පාලක මණ්ඩලය හැබැයි පොහුගේ කාලේ ඉල්දර වුණේ මොකද්ද ඒ අයට විනයක් දෙන ඒගොල්ල නිසි හැසිරීමක් දෙන්න ඕන පාලක මණ්ඩලයටත් විනයක් නැති බව එනිසා සම්මි ධර්මදාසගේ පාලක මණ්ඩලය පිළිබඳව අපේ විවේචන ඉදිරිපත් කරා හැබැයි ඒ වගේම මා ක්‍රිකට් මා අමතිවරයාට පෞද්ගලිකව කතා කරලා කියලා තිබෙනවා මේක නතර කළ අතුරු කමිට පාලක අතුරු පාලක මණ්ඩලය පත් කරන්න. එතුම කිව්වා මේ ලෝක කුසලානේ පැවැත්ත නිසා ඒ අවස්ථාව බෑ කියලා මම පිළිගත්තා. හැබැයි පසුව පත් කරන්න කියලා පිල්ලුව එතුමගේ. මම පෞද්ගලික කිල්ලලා තියෙනවා. ඒතර එතුම කිව්වා
yam jatyantara cricket tahanama pawari midakata tiyenawana kiyala manga obathuma ICC ekata kelin katha karanna katha kala me wede karanna kiyala api illimak thibuna enisa me palaka mandala rakawarana denna nemei me palaka mandala iwat karanna ona tana hita minissu api me abhutha chodana karanna epai kiyala me parliamentuwe e vitarak nemei ඊට පස්සේ තුමා විසින් පත් කරපු පාලක මණ්ඩලෙ පිළ අතුරු පාරක සභාව පිළිමද අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේක මේ නඩු අහන්න තුමා වෙන කමිටුවක් දාන්න. වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න තිබෙනවනම් එයා ඒ වගේ නීතිමය ප්‍රශ්න තිබෙනවනම් ඒ නීති ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රිකට් බෝඩ් එකට වෙන කමිටුවක් දාන්න. විජේදාස රාජපක්ෂ ගරු ඇමතුමගෙන් අහලා. හැබැයි මම අහන්නේ ක්‍රිකට් බෝඩ් එකක් පත් කරන්න එපා එහෙම. මේ විනිසුරු විශ්‍රාමික විනිසුරුවන් දාලා මොකක් කරන්නද මේ? මේ වැටිලා තියෙන මානසිකත්වෙම වැටිලා තිබෙන තාක්ෂණික දුබලතාවයන් තිබෙන ජයග්‍රහණයෙන් අහිමි වී තිබෙන ක්‍රිකට් කණ්ඩායමකට ධෛර්යය දීලා උත්තේජන දීලා දක්ෂතාවයේ හැකියාව තාක්ෂණ දුබලතා මේ විවත් කරලා ගොඩෙන් හදන ප්‍රයත්නය ඒ ප්‍රයත්නයට ඉතා වැදගත් මහතුරුද මීතු තිබුණා මගේ පෞද්ගලික යෝජනාවක් මගේ තුමාට කිව්වා සිද්ධාත් එතුමනි වැනි දේශ ක්‍රිකට් කිඩකින් මේකට දාන්න ඒගොල්ලෝ ගැන හැම කෙනාම පිළිගන්නවා එවැනි කණ්ඩායම තලමකේ මෙහෙමන්න කියලා කිව්වා හැබැයි ඉන්න පාලක මණ්ඩලය අයින් කරලා එතුමා දාන ඕනෑ පාලක මණ්ඩලයට ආවඩන්න අපි ලැස්සිනේ අපි එහෙම ආවඩන්නෙත් නේ අපි ඉතින් ඉන්න එක දූෂිතයි හැබැයි ඉන්න එක විනාශකාරී ඉන්න එක රටට පරාජයගෙනවම ඉන්න එක හොරකම් කරලා තිනවා ඉන්න එක අපේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් හැන්ඩල් ලක් කරලා තිබෙනවා ඉන්න එක අපේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රපාතයට අරිය ඉඳ ඉන්න එක සබාව වෙනස් කරන්න ඕන හැබැයි වෙනස් කරලා මේ වැටිලා තියෙන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා වැටී තිබෙන ආයතනය ගොඩනැගීම සඳහා ඒ සඳහා මෙහෙයුමක් තිබෙන හැකියාව තුළ කණ්ඩායම කොදවන්න කියන එක තිබුණා. ඒ නිසා එතුමා පත් කරපු අතුරු කමිටුව පිළිබඳවත් අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒක තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක ඉදිරිපත් කරන ක්‍රීඩා මත කියනවා අපි සම්මි වෙනුවෙන් පිට හිටිනවලු. අපි සම්මි වෙනුවෙන් පිට ඉන්නේ මම නැවතත් කියනවා. ඒ සම්මි කියන මහත්මයා රූපවාහිනිය දැකලා හැර මම වෙන කිසි අවස්ථාවක් දැකලා මම සම්මි දැකලා තියෙනවා රනිල් වික්‍රමසිංහ සාගර රත්නායත් එක්ක එකට වාඩි වෙලා ඉන්නවා මම සම්මි දැකලා තියෙනවා. හරිද ඔය ගොඩක් මහත්තුරුත් එක සම්මි වාඩි වෙලා ඉන්න මම දැකලා තියෙන රූපවාහිනී ඡාය රූපවල හැබැයි සම්මිලා අපි දන්නෙත් නෑ අපි මුණ ගැහිලත් නෑ හරිද එයා කියන අපිට සල්ලි එවලා කියලා ප්‍රසන්න නන්තු කියලා ඒගොල්ලෝ එකට හිටපු අය සම්මිලත් එක්ක එනිසා කරු නියෝජ්‍ය කතා නායකතුමනි අප පිළිබඳව ක්‍රිකට් විවාදයේදී ප්‍රසන්න රණතුංගත් රොසාන් රණසිංහ මහත්මයා ඉදිරිපත් කරු සාවද්‍ය කරනු ඒ වගේම ඒ වෙලාවේ ඡන්දයක් පැවතුනේ නෑ නොපැතන ඡන්දකට අපි හිටියේ නෑ හරි ඡන්දයක් තිබුණා නම් අපි ඉන්නවා අපි දන්නවා උදේ විපක්ෂ නායකවරයා යෝජනාව ගේන්නේ ආණ්ඩුපක්ෂ අමාත්‍යවරයා ස්ථිර කරන්නේ එතන ඡන්දයක් නැහැ නැති ඡන්දයකට අපි හිටියේ නේ එච්චරයි බොහොම ඉස්සුති නියෝජක තනායකතුමනි ඔව් ගරු කිරියල මැතිතුමා ඇත්තමචේ මම අපේ ගරු වන්තිතුමත් එක්ක විවාදයකට පැටෙන්න කැමති නැහැ නමුත් අපේ මතේ තමයි ඒකාබද්ධ යෝජනාවක් වුණා ඡන්දයක් කියලා නම් අයිතිය තියෙනවා ඒ වගේම මම කියන්න ඕන ගරු නියෝජක තනායකතුමනි අපේ රොෂාන් නරසිංහ මැතිතුමා මේ අපේ යෝජනාවට පක්ෂව කතා කරන අවස්ථාවේදී කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225කින් 15ක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ යැපෙනවා කියලා. ඔව් කිව්වා ඒක. අපිට කිව්වා. එතකොට අපි හිතුවා ඡන්දයක් ගත්තොත් මේ 15 දෙනා හෙලිදරව් කරන්න පුළුවන් කියලා. ඒකයි අපි ඡන්දයක් ඉල්ලුවේ. නැත්තම් ඌලාසනේට ගෞරව කරන්නවත් වෙන කිසිම අදහසකින් නෙමෙයි මේ 15 හෙලිදරව් කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. Thank you sir. අඬ දිසනක වෙන්තුවා. සංවිධායකතුමත් එක පැටලෙනව නෙවෙයි. ඔබතුමාට ඡන්ද ඉල්ලීමේ අයිතිය තිබෙනවා. හැබැයි පක්ෂනායක රැස්වීමේ යෝජනාව සකස් වුණේ කොහොමද? මුළු පක්ෂනායක රැස්වීමෙම සියලු දෙනාගේ එකඟතාවයෙන් යෝජනාව සකස් වුණා. යෝජනාව ඉදිරිපත් කරන්න විපක්ෂනායකවරයාත් යෝජනාව ස්ථීර කරන්නත් ආණ්ඩුව එකඟතාවයකට ආවා. එතකොට ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? විපක්ෂ සහ ආණ්ඩුව මේ යෝජනාව පිළිබඳ ඒකමතිකව ඉන්න බව. ඒතර එතන ඡන්දයක් තියෙන්නේ නැහැ කියලා අපි කවුරුත් දන්නවා. තිබෙත් නැහැ නේ. ඉතින් ඒක තමයි අපේ අදහස උනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ ඒ යෝජනාව මොකද විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන යෝජනාව ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් විසින් ස්ථිර කරනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? ආණ්ඩුව සහ විපක්ෂය මේ යෝජනාවට පක්ෂපාතී බව. එහෙම පක්ෂපාතී නම් මෙතන ඡන්දයක් එන්නේ නැහැ. ඔව් ඡන්දයක් එන්නේ නැහැ කියලා සහ කිරියල මන්ත්‍රීතුමා විපක්ෂ සංවිධායකවරයා හැටියට ඔබතුමා හිතුවා නම් මේක ඇතුලේ අර මා දැක්ක මමත් දැක්ක එක මේ 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 වීඩියෝ එක ක්‍රිකට් කවුද ක්‍රීඩා අමාත්‍යවරයා කෙනා ක්‍රිකට් පාලක මණ්ඩලෙන් ගන්න 10ක් පඩි ගන්න 10ක් 15ක් මේක ඉන්නවා කියලා. ඔබතුමා කිව්ව හිතුවා නම් ඒ 15 දෙනා ඉදරව් කර ගැනීම සඳහා ඡන්දයක් ගන්න ඕන කියලා අපේක්ෂා කරා නම් හැබැයි විපක්ෂ සංවිධායකරයට අපට දැනුම් දීමක් කළ යුතුව තිබුණා. මොකද ඔබතුමා විපක්ෂ අපිට නික කියන්න ඕන.
විපක්ෂ සංවිධායක පෙරහැරට කියනවා මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා අපි ඡන්දයක් ගැනීමට බලාපොරොත්තු වෙන කියලා දැනුවත් කිරීම ඔබතුමාගේ වගකීම. ඒතකොට ඒ නිසා අපි හිතනවා විපක්ෂ සංවිධායකතුමා අපිට ඡන්දයක් තියෙන බව දැනුවත් කරලත් නැහැ. ආණ්ඩුව සහ විපක්ෂ ඒකාබද්ධ යෝජනාව ගැන අපු නිසා ඡන්දයක් පැවතෙන්නෙත් නැහැ කියන එක මත තමයි අපි ඡන්දයක් විමසුවේ නැහැ ඇත්තටම. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු නිටි ඒ නිසා. බොහොම සිතේ කිරියලමෙන් තමයි